මේ ගෙදර කොහොම දිහුම් පිහුම් තත්ත්ය අපි සමීරගෙන් අහමු තාත්තට තාත්ත මොනවාරි කෑමක් අගදුවත් කාලය ඉවර ජීවිතේට මම කොහෙවත් පොල් සම්බෝලයක් අතදලා නෑ අපේ වයිෆ් තමයි එයාගේ කෑම තමයි ඉතින් ආයි දෙන්නෙත් නෑනේ පුරුදු වෙන්නවත් දෙන්නේ නෑ සමීරටත් බෑ ඒත් වයිෆ් බැ කන්න රස වෙදින්න බලන්නේ හඳ තාත්තා නළුවෙක් හින්ද මන් නළුවෙක් එන්න ඕනේ කියන එක තිබ්බේ නෑ ඔල්ලේ අපේ ස්කෝල්වල අහනෝනේ කවුද ලොකුණා වෙන්න කැමති මං ඒක පොඩි කාලින් ඉඳන් ඇක්ටර් කියලා තමයි කියන්නේ අනිත් කට්ටිය ඩොක්ටර්ස් ප්‍රොක්ටර්ස්ලා ගොඩක් ඉති අපේ ස්කෝල මං ඇක්ටර් කියලා කිව්වම ඉතින් සමහර කට්ටිය කියනවා මට ඉස්සර කිව්ව තාත්තා නළුව පුතා ඇලුවා කියලා ඇයි මම කිව්වට කරන්නේ ඒ කියන්නේ ස්කෝලේ මොකදෝ රඟපාන්නවත් යන්නේ කොහොම ලැජ්ජාශීලී නමයි ඉතින් ලැජ්ජාශීලී ඕක ඉතින් අහගෙන ඉන්න බැරි තරම දැන තමයි ඊට පස්සේ සමිතිවල ඉදිරිපත් වෙලා කරන්න ගත්තේ. ඒ කරෙත් සිරස වීවීගේ විකාශන වුණු අපි නොදන්න ලයිව් ප්‍රෝග්‍රෑම් එක මම ඒකට මාර මාස ආසේ කාලේ ඉස්කෝලේ යන කාලේ මම ඒවා බලාගෙන ඉස්කෝලේ ගිහිල්ලා කරනවා. ඕකෙන් තමයි ඊට පස්සේ මම සමිතිවලට නම දැම්මේ නැතත් මගේ නම තියෙනවා ඒක. එහෙම කොහොම හිතරාවද කියලා කියන්න බෑ. හැබැයි මං පොඩි කාලේ ඉඳන් ආසයි රංගපාන. දැන් හේමන්තයගේ පොඩි කාලේ හරි රසවත්. දැන් මේ රංගපාන රංගනයට මේ මුල්ම ආසා වෙන්න ලොකු හේතුවක් තියෙනවා දන්නවද? ඒක ඒක අහන්න ඕනේ. ඕ ඉස්නේ ගේ ඉස්සරහා තියලා තිනවා මේ සිනමා ශාලාවක්. හැමදාම ගෙදර ඉන්නවට වඩා හෝල් එකේ තමයි කාලය ගත කරේ. ඔව් සිනමා රුක්මනී සිනමා ශාලාව කියලා සිනමා ගේ ඉස්සරහාම තියෙනවා. අපි ඉස්කෝලේ ගිහිල්ලා ඇරලා ආවට පස්සේ කෙලීම් යන්නේ ඒක ඇතුළේ. හැබැයි යන්නේ නික ඉඳගෙන බලන්නේ නෙමෙයි. ඉතින් අර ප්‍රොජෙක්ට් එක තියෙන තැනට යන්නේ. කැබින් එකට. එතන ගිය ගමන් අරගොල්ලෝ රිලීස් වෙනවා. අපිට මැෂින් එක බාර දීලා. අපි තමයි චිත්‍රපටිය පෙන්නන්නේ. අර කවුළුවෙන් බලාගෙන ඉන්නවා. එළිය අඩු වේගෙන එනකොට ආයි ආක් එක ලං කරනවා. එහෙම ආයි බලන්නේ. අර තීර ඔක්කොම අර රීල් ඔතන ඒවා. ඔක්කොම අපිට පුරුදුයි. අදට ප්‍රොජෙක්ට් එක දුන්නා ෆිල්ම් එක පෙන්වන්න කියලා අද වැඩේ කරන්න පුළුවන්. පුළුවන්. ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.